ඇංකව ජයනරාප මයි චනලත්තෙක අද පට්ට මට එක්ස්පලන් කරන්න තුනා මේ දුබයිවල කොච්චර කියන්න ඩිරෙක්ට වනත් මැනජවනත් මොන පොසිෂන් එක ඉරියත් ගයිස් ලංකාවේ අපේ පිතරන්නවේ මුළු ලෝකය ඕන කෙනෙක්ගේ මොන පොසිෂන් එක හිටියත් වාගේ ජොප් එක ටර්මිනට් කරන්න පුළුවන් ඕනි කම්පිනයකි. මේකන පොට කොට ම දැනවත් කරන්න තුර මොකද මේක වෙන්න කලින් ඔකට්ටි පෙරසුදාම හිටියොත් මේවා වෙන අඩුවේ මොකද මට ගොඩාක්ටි කෝල් කරල මැසේ් කල ගේෙනවා එයාගේ ජොබ් එක ටර්මිනට් වුණා කිසි දෙයක් දන්න එක පාටම මේ ටර්මිනට් කරේ ොඩක් ප්‍රශ්න තියනෝ කියර කතා කල ොක් කට්ටිකුව මගේ නිසා අදකත කරන්න තුනා දුබයිවල වැඩ කරනය අන්න අකමැතිම වචන තමයි ටර්මිනේෂන් ගැන්න ජොබ් එක නිරපාහරීම සෝයගෙන් අපි කතා කරමුද මමවාට එක්ස්පන් කරන්න කොහොමද ඒක වෙන්න මොකක්ද වෙන්න හේතු කොහොමද ඒක උනොත් ඒකෙන් ගැලවෙන්නේ ඇන් ඒක වෙන්න වෙන්න වැඩ කරන්න කොමද කියලා මේ විඩියක මංවට එක්ස්පලන් කරන්න රැදිලන්න විඩියගත් එක පොමිස්තුති ආපව් චැනල ඇත්තක එකතුවා සාමාන්‍යයෙන් ඕනි කම්පැනි එක ඩිරෙක්ටර් වුණත් මැනේජර් වුණත් ඔෆිස් බෝය් වුණත් මොන පොසිෂන් එක වා හිටියත් මේ ටර්මිනේෂන් කියන කතන්දරයට ඕන කෙනෙකුට මූණ දෙන්න පුළුවන් වෙනවා. මොකද හේතුව ටර්මිනේෂන් වෙන්න මං ඉස්සෙල්ලාම කියන්නම් හේතු ගොඩාක් තියෙනවා ගයිස්. ප්‍රධාන දේ ඔකට්ටි මේකෙන් විශේෂම දේ ඔකට්ටට කිසිම වෙලාවක මේ ටර්මිනේෂන් කරන්න කලින් කිසිම හෝඩුවාවක්වත් දැන් දීමක්වත් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ හැමදේම රහසිගතව වෙන්නේ හැමදේම දන්නේ ඔයාගේ ලයින් මැනේජර් HR එකයි විතරයි. එනිසා බොහොම කල්පනාවෙන් ඉන්න ඔයාගේ ලයින් මැනේජර්වත් එක්ක පොඩ්ඩක් කීප දවසක් කතා නොකර මූණ දෙන්න ඕන නම් එතන ප්‍රශ්නයක්. අනිත් එක සමහර ලයින් මැනේජර් ඕන්ට වඩා ඔයාට ඔයාව ටර්මිනේට් කරනවා කියලා දැනගත්තට පස්සේ ඕන්ට වඩා ඔයාට වෙනදට වඩා වැඩිපුර සැලකිල්ලක් දක්වනවා. සෝ ඔයා පොඩි පොඩි ට්‍රික්ස් දැනගන්න ඔයාට කොහොමද ඔයාව ටර්මිනේෂන් වෙන්න හේතුවක් තියෙනවද කියලා පොඩි දෙයක් මම ඔයාට කියන්නේ. එහෙම නැත්නම් ප්‍රධාන විදියට දකින්නේ දන්නේ කම්පැනියේ ඉන්න ලයින් මැනේජර් හරහා HR එක හරහා ලයින් මැනේජර් HR ඉන්ෆර්මේෂන් වලින් තමයි ඔයාගේ ටර්මිනේෂන් එක වෙන්නේ. ටර්මිනේෂන් කියන්නේ ගයිස් ගොඩාක් හේතු තියෙනවා ටර්මිනේට් කරන්න. ටර්මිනේට් කරනවා කියන්නේ කෙලින්ම ඔයාගේ එම්ප්ලොයිමන්ට් එක ඔන් ද ස්පොට් නවත්තනවා. ඒ කියන්නේ ඔන් ද ස්පොට් ඔයාගේ ජොබ් එකෙන් නිරපාහරිනවා. එහෙම නිරපාහරින්න මං කලින් කිව්වා වගේ ඕන පොසිෂන් එක වා ඩිරෙක්ටර් වුණත් මැනේජර් වුණත් මොන පොසිෂන් එක වා හිටියත් ඒක අදාළ නැහැ. කම්පැනි එකේ තියෙනවා ගොඩාක් හේතු ඔයාව යවන්න කම්පැනි එකෙන්. කම්පැනි තව ගොඩක් හේතු තියෙනවා ඔයාගේ එම්ප්ලොයිමන්ට් එක නැති කරන්න පුළුවන් ගොඩාක් හේතු අපි ගැන කතා කරමුද. ප්‍රධාන වශයෙන් මම ඔයාලට ඉදිරිපත් කරන්නම් ඒක වෙන ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ ගයිස් ඩිරෙක්ට බෝඩ් එක හරි ඔයාගේ ලයින් මැනේජර් හරි HR එක හරි මේ තුන් ඩිපාර්ට්මන්ට් තුන එකතු වෙලා සාකච්ඡා කරනවා එවරි මන්ත්. ඒ කියන්නේ හැම මාසෙම එයාගේ ලයින් මැනේජර්ගේ ටීම් එකේ ඉන්න අයගේ පර්ෆෝමන්ස් ගැන. මම කලිමුත් ඔකට කියලා තිනවා KPI කියලා, කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර් කියලා තියෙනවා ප්‍රොසෙස් එකක්. ඒ ප්‍රොසෙස් එකේ අනුව හැම මාස 3කට 2කට සැරයක්ම ඔකට්ටි ගැන කතා වෙනවා. වැඩ කරද්දි ඔයාගේ පර්ෆෝමන්ස් කොහමද, ඔයාගේ ටීම් එකේ කට්ටියගේ වැඩ කොහමද කියලා ඒ හැමදේම කතා වෙනවා. ස්පෙෂලි පර්ෆෝමන්ස් ප්‍රධාන හේතුව තමයි කෙනෙක්ව මේ යවන්න කම්පැනි එකෙන් අන්නසසරේ. කියන්නේ හේතුවක් නැතුව දැන් ඔයාට ඉන්සිඩන්ට් එකක් වුණොත් ඔයා දන්නවා ඔකාත් එක්ක හරි රන් වුණොත් හරි කස්ටමර් කෙනෙක් කිරර කරන් වුණොත් හරි එහෙම කම්ප්ලේන්ට් එකක් ගියොත් ඔයාට පොඩි ඩවුට් එකක් එනවා. රයිට්, මට හම්බ වෙයි ටර්මිනේෂන් එක හරි එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි ටර්මිනේට් වෙන්න කලින් ගයිස් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔන් ද ස්පොට් ටර්මිනේෂන් එකට යන්න කලින් ඔයාට වෝනින් ලෙටර්ස් හම්බ වෙනවා. වෝනින් ලෙටර්ස් දුන්නා කියන්නේ ඔයාගේ ඔයාව වෝනින් කළ මොනවාරි ඔයාගේ රීසන් එකට එක්කෝ ඔයාගේ බිහේවියර් එක ඔයාගේ පර්ෆෝමන්ස් මොනවාරි දෙයකට ඔයාට වෝනින් ලෙටර් එකක් හම්බුනොත් එතන පොඩි බ්ලැක් මාර්ක් එකක් එනවා. මොකද වෝනින් ලෙටර් 1, 2, 3 ඊට පස්සේ ෆයිනල් වෝනින් එක තමයි තුන්වෙනි එක. ෆයිනල් වෝනින් එක දුන්නට පස්සේ ඔයා ඒ වැරද්ද තව තව කරනවා නම් ඔයාට chance එකක් හම්බ වෙන්නේ නැහැ. එක වෝනින් ලෙටර් එකක් හම්බුනොත් ඔයාට එතනින්
සියට 35 විතර චාන්ස් එකක් තියෙනවා කම්පැනි එකව ටර්මිනේට් කරන්න ආපහු කම්ප්ලේන්ට් එකක් ආවොත්. හැබැයි 102ක් ආව කියන්නේ ටර්මිනේෂන් මේ ඕනෙලට දෙක ආව කියන්නේ ඔයා ඉන්නේ ලොකු රිස්ක් එකක. ඒ නිසා ටර්මිනේෂන් වෙන්න ප්‍රධාන හේතු තියෙන්නේ ඔයගේ වෝනින් ලෙටර්ස් ගන්න එක. ඒක තමයි තුන්වෙනි එක. මොකද ඔයගේ ටීම් එකේ මොනහරි හේතුවක් වෙලා ඔයගේ ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ බජට් එක සාමාන්‍යයෙන් දෙනවා කම්පැනි එකෙන් බජට් එකක් ඔයගේ ඩිපාර්ට්මන්ට් එකට. ඒ බජට් එක ඉහළ පහළ වෙනවා අවුරුද්දල තියෙන කම්පැනිේ ප්‍රොෆිට් එකත් එක්ක. සෝ ඒ වෙලාවේ හදිස්සියරි කම්පැනිේ ඒ ඔයගේ ඩිපාර්ට්මන්ට් එකේ කවුරු හරි යවන්න ඕනේ. කියන්නේ රිඩන්ඩන්ට් කියන්නේ ඔයාගේ පොසිෂන් එක ඒ ටීම් එකට ආයේ අවශ්‍ය නැහැ කියන තැනට ආවොත්. එහෙම වෙන්න හේතු ගොඩක් තියෙනවා. එහෙම වෙන්න හේතුව හිතන්නකෝ, දැන් ඔයා ඉන්නවා කියලා ඩොකියුමන්ට් කන්ට්‍රෝල් ආයිද්දී ඔයාගේ පොසිෂන් එකට අදාළ නැති වෙනවා. මොකද ඩොකියුමන්ට් ඔක්කොම ඔටෝමේෂන් කරලා තිබ්බොත් ඒ වගේ පොඩි එක්සැම්පල්යක් මම ආවට කිව්වේ. එහෙම නැත්නම් ටීම් එකේ දැන් ඔයා කියන්නකෝ වැඩ කරනවා රිටේල් වල කරද්දී ඔයා වැඩ කරන තැන ඔයාගේ කැපැසිටි ඇති. ඒ කියන්නේ ස්ටාෆ් එක ඇති ඒ එන ස්ටාෆ් එකට එන කස්ටමර්ස්ට ට්‍රීට් කරන්න. එහෙම වුණත් තෝරනවා කවුද මේ ටීම් එකෙන් අයින් කරන්න ඕනේ කියලා. ඒ අයින් කරන කෙනා තීරණය කරන්න යද්දි බලපානවා ඔයාගේ ඉම්ප්ලොයි හිස්ටරි එක. ඉම්ප්ලොයි හිස්ටරි එක කියන්නේ ඔයාගේ ෆයිල් එක අරන් බලනවා. ඔයාට මොනවද තියෙන වෝනින් ලෙටර්ස් ඔයාගේ හැමදේම බලනවා. හිස්ටරි බලලා තමයි හැමදේම තීරණය කරන්නේ. ඒ නිසා හයිලයිට් වෙන්න එපා ඔයාගේ ලයින් මැනේජර්. ඔයාගේ පර්ෆෝමන්ස් හොඳ නැහැ, ඔයාගේ බිහේවියර් හොඳ නැහැ, ඔයාගේ කලක්‍රියාව හොඳ නැහැ, කම්පැනි හරි ඉන්න තැන හරි හොඳ නැහැ කියලා එහෙම හයිලයිට් වෙන්න එපා. හයිලයිට් වුණොත් අනිවාර්යෙන් ඔයාට ඒ ටර්මිනේෂන් එක කන්න වෙනවා. හරිද? ඔයාවිල්ලා මං කිව්වේ සාමාන්‍යයෙන් සරල විදියට. ඊට අමතරව ගයිස් ඩීප්ලි මං කියන්නේ කිව්වොත් කම්පැනි ඇතුළ සාමාන්‍යයෙන් කියන්නේ හෙඩ් ඔෆිස් එකක් වාඩි කරන්නේ. හෙඩ් ඔෆිස් එක නම් ඔයාගේ ටීම් එකේ, ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ, ඔයාගේ ලයින් මැනේජර් එක හැම වෙලාවම ඔයා ඉන්නේ මොනහරි ප්‍රශ්නයක නම් ආගියුමන්ට් එක නම්, එහෙම නැත්නම් ඔයා සැටිස් නැත්නම් කම්පැනිත් එක්ක ඔයා හැම වෙලාවම අන්හැපි නම් ඒ වගේ දේවල් මොනිටර් කරනවා. ඒසම මොනිටර් කරලා රිපෝට් එකක් දෙනවා එන්ඩ් ඔෆ් ද ඩේ HR ගේ HR ටීම් එකට, ඔපරේෂන් එකට. මෙහෙමයි ඔයාගේ බිහේවිය හොඳ නැහැ, ඔයාගේ කලක්‍රියාව හොඳ නැහැ කියලා ඒ වගේ රිපෝට් එකක් ඔයාගේ ලයින් මැනේජර් HR එකට ආවොත් HR එකෙන් ඉන්වෙස්ටිගේට් කරලා බලනවා මොනවද ඔයාට ගන්න තීරණේ ඔයා ගැන. ඔයාට දානවා ඔයාට නොකියා පොඩි ටයිම් පීරියඩ් එකක්, මාසයක් විතර ඔයාව ස්ටඩි කරන්න. මොකද්ද ඔයාගේ කම්පැනිට ඔයාගෙන් තියෙන කොහොමද ඔයාගේ සර්විස් එක, හොඳයිද නැද්ද, ඔය හැමදේම ගයිස් බලන්න දානවා 30 days වගේ නෝටිස් පීරියඩ් එකක් දීලා ඔයාට නොකියා ලයින් මැනේජර් දා දීලා බලනවා. ඔයාගේ සමහර කම්පැනි ඉන්ෆෝම් කරනවා ඔයා ඉන්නේ මේ වගේ ටයිම් පීරියඩ් එක, يعني සස්පෙන්ෂන් දාලා බලනවා කොහොමද ඔයාගේ පර්ෆෝමන්ස් කියලා. ඒ මාසය ඇතුළත, මාස 6 ඇතුළත, මාසේ මං කිව්වා මාසය ඇතුළත ඔයාගේ ටාගට් කවර් කරලා ඔයාගේ ඇචීව්මන්ට් වලට ගිහිල්ලා හරියට පර්ෆෝමන්ස් කරේ නැත්නම් ඒකත් හේතුවක් වෙනවා ඔය කම්පැනි ටර්මිනේට් කරන්න. ඒ නිසා හැම වෙලාවෙම මං කියන්නේ හයිලයිට් වෙන්න එපා. මං කලින්වත් වීඩියෝස් වල කියලා තියෙනවා ඔය ටර්මිනේට් කතන්දරේ ගයිස් දුබායි වල සෑහෙන්න අන්නෙසසරි මිනිසුන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කරන හේතු. මොකද සාමාන්යයෙන් ටර්මිනේට් කරද්දී ගයිස් ඕකට කිසිම දෙයක් කියන්න මගේ HR ලයිෆ් එකේ මට ගොඩාක් අත්දැකීම් තියෙනවා. ටර්මිනේෂන් කරද්දී මිනිසුන්ගේ රියැක්ෂන් එක දකිද්දී අත්තරම දුක හිතෙනවා. මිනිස්සු හඬනවා, සමහර අය දරා ගන්න බෑ. හැම වෙලාවම ඒ කට්ටියව කතා කරන්නේ බොහොම කාම්ලි HR එකේ. මොකද හේතුව ඔයාගේ පොසිෂන් එක සලකන්න වඩ පටි ලක්ෂයක් වුණත් 50,000ක් වුණත් ඔයා කවුරුණත් ඒ අදාළ නැහැ. ඔයාව ටර්මිනේට් කරන්න කියලා කම්පැනි නොටිෆිකේෂන් එක බෝඩ් මෙම්බර්ස් ලගෙන් හරි HR එකෙන් හරි ඒ ඔක්කොම ප්‍රොසෙස් එක ආවට පස්සේ ඔයාට එන්න කියලා ඔන් ද ස්පොට් ඔයාට කතා කරනවා HR එකෙන්. ඒ වෙනකන් දන්නේ HR එකයි ලයින් මැනේජර්යි බෝඩ් මෙම්බර්ස්ලා විතරයි, වෙන කවුරුත් දන්නේ නැහැ ගයිස්. කෙලින්ම ඔයාට එන්න කියලා ඔයාට එක්ස්ප්ලেইন කරලා කියනවා ඔයාගේ ටර්මින ඔයාගේ කන්ට්‍රැක්ට් එක ටර්මිනේට් කරා කම්පැනියෙන්. ඔයා අදින් පස්සේ වැඩ කරන්නේ නැහැ. ඔන් ද ස්පොට් ගයිස් දෙනවා ටර්මිනේෂන් එක. ඒක ඇවිල්ලා මේ බොහොම රෙයාරි වෙන්නේ. එහෙම වුණාට නොවෙනවා කියන්නත් බෑ. එහෙම ගොඩක් කම්පැනිස් වල වෙනවා හේතුන් මත, එක එක හේතුන් මත එහෙම වෙනවා. සෝ එහෙම වුණාට පස්සේ මම ඔකට කියන්නේ දැන් සමහර කොච්චර වැඩෙක් වුණත්, ඔයා කොච්චර වැඩෙක් වුණත් දුබායි වල වදන්නව ජොබ් එක නැහැ කියන්නේ හැමදේම නැහැ. ඒ කියන්නේ ඔය ඉන්නවනේ දැන් ගොඩාක් අය ලොකු, මම දන්නවා මැනේජර්ස්ලා ඩිරෙක්ටර්ස්ලා එක කම්පැනි එකක් ඉන්නවා අවුරුදු 15-20 ගයිස්. එහෙම හිටියත් ඔන් ද ස්පොට් රාව ටර්මිනේට් කරනවා කියන්නේ එක්ක ලොක්ක අන්න අපි නම් ඔයාගේ සමහර එක වැඩකට කෙලින්ම කෝල් කරලා කියනවා ඩිරෙක්ටර් බෝඩ් එකෙන් HR එකට මෙයාව ටර්මිනේට් කරන්න ඔන් ද ස්පොට්. හේතුව ඊට පස්සේ වෝනින් ලෙටර් එකේ දාලා, මේ ටර්මිනේෂන් ලෙටර් එකේ දාලා ඒ ඔක්කොම ප්‍රින්ට් කරලා ඔයාට අන්න ගහලා ඔයාට වෝනින් ලෙටර් එක, මේ ටර්මිනේෂන් ලෙටර් එක දුන්නට පස්සේ ගයිස් ඔයා හිතන්න ඔයාට බැංක් ලෝන් තියෙනවා නම් ඔයාට ගොඩාක් ඔයා දන්නවනේ ඩුබායි අවුරුදු ගාණක් ඉන්නවා නම්
එයාගේ අවශ්‍ය දේවල් ගෙවල්ලට සලකන්න ඕන, ගෙවල්ට සල්ලියවන්න ඕන, රූම්රෙන් ගෙවන්න ඕන, ඒවගේ ගොඩාක් මේ ගොඩාක් බැඳීම් වල ඉන්නේ. ඒ කියන්නේ ගොඩාක් තියෙනවා මේ එයාට ඩේලි බේස් එයාගේ ගෙවීම්, එයාගේ ඉන්කම් එක නතරුනොත් තියෙම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන හේතු තියෙනවා. සෝ ඒ නිසා ඔය ටර්මිනේෂන් එක එන්න ආවොත් මම ඔකට කියන්නේ මේක පරිස්සම් වෙන්න. ආවොත් එහෙම ඔයාට ඔයා දැනගන්න ඕන ඔයා අතේ මොම එක යමෙලාම කියන්නේ බැංක් ලෝන් එකක් එහෙම ගන්න පුළුවන් නම් අරගෙන ඔකට ටික අතේ සල් ටිකක් තියාගන්න, ඒ කාල සීමාව ඇතුළත සර්වයිව් වෙන්න. එහෙම නැත්නම් ඔකට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නවා. මම ඔයාට කියන්නේ ටර්මිනේෂන් එක අද කරොත් මට නෝටිස් පිළිඳි දුක් බෑ. ඔයා ඔන් ද ස්පොට් යවනවා ගෙදර. ගෙදර යවට පස්සේ ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එක, ඔය කැන්සලේෂන් එක, ඒ ටික කරලා දවස් 9ක් ඇතුළත ඒ ටික ඔක්කොම ඉවර කරලා ඔයාට ගෙවීම් කරනවා. ගෙවීම් කරද්දිත් ඔයාගේ අදිස්සියේ හරි ඔයාගේ තිබ්බොත් එහෙම බැංක් ලෝන් එකක්, ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එක යවන්නේ බැංක් එකට. බැංක් එකට යවුවට පස්සේ ගයිස් එතන ඔයාට වෙනවා, ඔයා හිර වෙනවා බැංක් එකේ. ඒ ෆයිනල් සෙටල්මන්ට් එක සම්පූර්ණයෙන් හෝල් කරනවා ඔයාගේ බැංක් එකේ. ඒ හෝල් කරන්න ඔයාට ණයක් තිබ්බොත්, ලෝන් එකක් තිබ්බොත්, ඊට පස්සේ ඒක ඉන්වෙස්ටිගේට් කරලා ඔයා තව කම්පැනි එකට ජොයින් වෙලා, ඒ ජොයින් වෙච්ච කම්පැනියේ ඒ රික්වයර්මන්ට් සැලරි එක තිබිලා ඒ සැලරි ට්‍රාන්ස්ෆර් ලෙටර් එක ආපහු අලුත් කම්පැනිට ගෙනත් දුන්නට පස්සේ තමයි බැංක් එකෙන් බැංක් එකෙන් ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එක රිලීස් කරන්නේ. ඒ නිසා ඔයාගේ ගොඩාක් දේවල් තියෙනවා ගයිස්. ඕ ඒ අතුරතුර ඔයා ටර්මිනේෂන් කරා කියන්නකෝ. අද ටර්මිනේෂන් කරොත් එහෙම හෙට ඉඳලා වාගේ ලයිෆ් එක වාට ගොඩාක් ස්ට්‍රගලින් එනවා. මොකද වාගේ බැංක් ස්ටෝන් බැංක් එකේ ස්ටේට්මන්ට් ගෙවන්න ඕනේ, කාර් එකක් තියෙනවා කාර් එක ගෙවන්න ඕනේ, ගෙවල් වලට ගෙවන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනේ ගෙවල් වලට. ඒ වගේ වාගේ සම්පූර්ණ දේවල් හැන හිටිනවා. ඒ කියන්නේ වාගේ සම්පූර්ණ ලයබිලිටි ඔක්කොම හැන හිටිනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉන්න සමහර අයට මේ අත්දැකීම් නැහැ. මම අත්දැකීම් ගොඩාක් තියෙන දේවල් මිනිසුන්ගේ දේවල් වලට මම දැකලා තියෙනවා. මොකට කලින් කිව්වා මිනිස්සු එල්ලිල මැරලා පවා තියෙනවා ඩුබායි, ඒ වගේ දේ මුහුණ ඒ වගේ මුහුණ දෙන්න බැරි වෙලා. ඒ නිසා පරිස්සම් වෙන්න මම මෙහෙර වෙනවට කියන්නේ ගොඩක් අය හොඳට වැඩ කරන ලංකාවේ මෙහෙ ඉන්නවා. ඒ වුණාට අන්නසසරි එහෙම දේවල් වෙනවා. අදිස්සිය හරි වමුණුත් ඒවා මම කට්ටි කිව්වේ වෙන්න හේතු ප්‍රධාන දේ වාගේ බිහේවියර් වාගේ පර්ෆෝමන්ස් අන්න වාගේ මොන හරි වාගේ තින් වරදක් වෙලා එහෙම නැත්නම් ඔය හරියට වැඩ කරන්න, එහෙම නැත්නම් කම්පැනි පැත්තෙන් දානවා රිට්‍රික්ෂන් එකක් ඩිපාර්ට්මන්ට් එකේ. රිඩන්ඩන්ස් එක කියන්නේ ඔයාට ඒ පොසිෂන් එක අතිරික්තයක් කියලා. ඔය වගේ ගොඩාක් හේතු ඔයාට කම්පැනි ඇත්තටම කම්පැනි ඔයාට ඕන නැත්නම් ඔයා යවන්න හේතු ගොඩාක් හදලා අනික ටර්මිනේෂන් එක වාට දෙන්න කලින් ගයිස් ඒ කම්පැනි එක ගොඩක් ස්මාර්ට්. හැම වෙලාවෙම ලීගල් පැත්ත ගැන හිතලා ලීගල් ඇත් එක්ක කතා කරලා ඔයා ටර්මිනේෂන් දුන්නාට පස්සේ ඔයා කෙලිම පිස්සෙක් වෙනවා ගයිස්. ඊට පස්සේ ඔයා ගන්න පුළුවන් හැම ඇක්ෂන් එකක්ම ගන්න තමයි බලන්නේ. මොකද ඔයාට අසාධාරණයක් වුණා කියලා ඔයා හිතනවා, ඔයා ලේබකට යන්න යනවා, ඔයා ලීගල් ඇක්ෂන් ගන්න යනවා. ඒ මොන දේ කරන්න ගියත් කම්පැනි ඔයාට වඩා ස්මාර්ට්. ඒ හැමදේම හොයලා බලලා ඔයාගේ නෝටිස් පීරියඩ් එක බලලා, ඔයාගේ ග්‍රේස් පීරියඩ් බලලා, ඔයාගේ සැලරි එක බලලා, ඔයාගේ බෑග්‍රවුන්ඩ් එක බලලා, ඒ හැමදේටම රෙඩි වෙලා තමයි ඔයාට ටර්මිනේෂන් ලෙටර් එක අතට දෙන්නේ. ඒ නිසා ඔයාට ටර්මිනේෂන් ලෙටර් දුන්නා කියලා ලේබර් ගිහිල්ලා මේ කතන්දර කරන්න බෑ. මොකද ඒ හැමදේටම හොඳ කම්පැනි, මම ඔයාට කියන්නේ ජෙනුවින් කම්පැනි, ඒ හැමදේම කම්පැනි පැත්ත සර්වයිව් කරගන්න රෙඩි කළා තමයි ඔයාට ටර්මිනේෂන් ලෙටර් එක දෙන්නේ. ඒ නිසා ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් බොහොම සීමිතයි. මොකද ආයෙත් පස්සේ ඒවට ගේන්ස් ලේබලෝ ගිහිල්ලා ලේබර් කේස් දාගෙන ප්‍රශ්න දාගත්තොත් ඔයාට ඊළඟ ජොබ් එකට යද්දි ඒ ජොබ් එකට ඔයා අදිස්සියාරි ඔය ජොබ් එක ඔෆ් එක ඇවිල්ලා ඔයා දැන් ලේබර් කම්ප්ලේන්ට් එකක් දාලා ලේබර් නීති යනවා, ලේබර් ඔයා ගිහිල්ලා කෝඩ් ගිහිල්ලා මේ ප්‍රශ්න දාගද්දි ඊළඟ කම්පැනිකට ඔයාට ජොයින් වෙන්න බෑ. මොකද ලේබර් කම්ප්ලේන්ට් එක තියෙද්දි, පොලිස් කම්ප්ලේන්ට් එක තියෙද්දි ඔයාට තව කම්පැනිකෙන් වීසා අප්ලයි කරන්න බෑ. ඒ කේස් ඔක්කොම ක්ලියර් කරගන්න ඕන ඔයාට තව කම්පැනිකක අලුත් කම්පැනිකක වීසා අප්ලයි කරන්න. ඒ නිසා මේව දැනගෙන ඉන්න. ටර්මිනේෂන් කියන එක ඇත්තටම මොම් භයානක දෙයක්. ඩුබායි වල ගොඩක් මට ආරංචි ආවා, ගොඩක් කට්ටිය කම්ප්ලේන් කරා මේ මේම කම්පැනිෙන් ටර්මිනේෂන් කරාම ආවා කියලා. ඒ ටර්මිනේෂන් එක දෙන්නේ ගයිස් ඇත්තනම කම්පැනි වරද්දක් ඉන්නම නෙවෙයි, මොනහරි ඔයාගේ තියෙන ඕන දුර්වලකමක් හරි මොකක් හරි ඔයාගේ ෆෝල්ට් එකක් වෙලා තියෙනවා. ඒකයි එහෙම වෙන්නේ. මම ඔතන ඔකට පරස්සම් වෙන්න කිව්වේ ගයිස්. මං ඉස්සෙල්ලා කිව්වා දැන් ඔය කොහොමද ඒක වෙන්නේ කියලා. ඒකෙන් පරස්සම් වෙන්න ඔය ඔයගේ දේවල් ඉස්සලාම ඔයා තේරුම් අරගන්න, ඔයාට ටර්මිනේෂන් එක දෙන්න බෑ ලෑස්ති වගේ කියලා ඔයාට හිතනවා නම්, ඔයාට එහෙම දැනුණා නම් ඔයා ටග් ගාලා මම හැම වෙලාවම කියන්නේ කට්ටිය හැම වෙලාවම ඔකට්ටිගේ ජොබ් ප්‍රොෆයිල් එක ලින්ක්ඩ්ඉන් එකේ, ඉන්ඩීඩ් එකේ, ගල්ෆ් නුක්‍රි ගල්ෆ් එකේ, ඒ වගේ වෙබ්සයිට් වල හැම වෙලාවම ඔයාගේ ජොබ් ප්‍රොෆයිල් එක ඇක්ටිව් තියාගන්න. ඒ ඇක්ටිව් තියාගත්තට පස්සේ ඔයාට අදිසියරේ ඔයාට ටර්මිනේෂන් එකක් ආවොත් ඔයාට ලේසි තව ජොබ් එකකට හොයාගන්න. මොකද ඔයා ඇක්ටිව් ඉන්නේ ඔයගේ ලින්ක් වල. ඔයා කොච්චර හොඳ ජොබ් එකක් කොච්චර අවුරුදු ගාණක් කරගෙන හිටියත් ඔයාගේ ජොබ් ප්‍රොෆයිල් ඔයා වෙබ්සයිට් වල ඇක්ටිව් කරන් ඉන්න. මොකද මොන මොහොතේ හරි මොන හේතුව නිසා හරි අදිස්සිය ඔයා ටර්මිනේට් කරොත් ඔයාට තව ජොබ් එකක් හොයාගන්න ලේසිම මාර්ගය තමයි ඒක. අනිත් එක සල්ලිටයක් අතේ තියාගන්න. මං කිව්වා වගේ බැංක් ලෝන් එකක් හරි අරගෙන ඔයාගේ අතේ සේෆ් සයිඩ් එකට සල්ලිටයක් තියාගන්න. මොකද ඔයාගේ
ඔයාට ටර්මිනේට් කරොත් ඔයාගේ ජොබ් එක නැති වුණොත් ඔයාට මාසයක්වත් දෙකක්වත් අඩුම සර්වයිව් වෙන්න ඕනේ ටයිම් එකක්. මොකද ඒ ඔයාගේ ෆයිනල් සෙල්මන්ට් එක ඔයාගේ බැංකුවට ඇවිල්ලා ඔයාට ඒක රිලීස් කරන්නෙත් ඔයාට ලෝන් නැත්තම් විතරයි. අනික ඔයා බැංකුවට ගියපුවම අනිත් පැත්තෙන් ගන්න බෑ එක. ෆයිනල් සෙල්මන්ට් එක ආවකම ඕන බැංකයක් කරන්නේ ඔයාගේ ඒ මාසේ පඩිය හැමදේම හෝල් කරගන්නවා බැංකුවෙන්. මොකද ඔයාගේ ඒ හැමදේම රිසර්ච් කරලා ඔයාට මොනවාරි කැපෙන්න කරන්න තියෙනවා නම් ඒ ඔක්කොම කරලා තමයි බැංකෙන් රිලීස් කරන්නේ. අනිත් එක කම්පැනි එකෙන් ඔයාව ටර්මිනේට් කරනවා කියලා HR එකට නොටිෆිකේෂන් එක ආව ගමන් කරන්නේ මේ මාසේ ඔයාගේ කරන්ට් මාසේ සැලරි එක හෝල් කරනවා ගයිස්. ඒ සැලරි එක රිලීස් කරන්න ඒක හෝල් කරලා මාසයක් ඔයාටයි සැලරි එක දෙන්නේ නැතුව ඔයාගේ ෆයිනල් සෙල්මන්ට් එක හරහා තමයි ඒ ඔයාට ගෙවන්න තියෙන ඕවර්ටයිම්ද සැලරි එකද ඔයාගේ ටිකට් දීමනාද හැම දීමනාවක්ම ඔයාට හම්බ වෙන්නේ හෝල් කරලා ෆයිනල් සෙල්මන්ට් එක. ඒ නිසා ඔයාට මාසයක් දෙකක් සරහන් සල්ලි අතර හම්බෙන්නේ නැහැ ටර්මිනේෂන් එක ගියොත් එහෙම. ඒ නිසා ගොඩක් හැම කම්පැනියක්ම ජෙනුවින් කම්පැනි කරන්නේ ඔයාගේ රිසිග්නේෂන් හරි ටර්මිනේෂන් හරි ඔය කම්පැනි ඉන්නපාර හරනවා නම් ඔන් ද ස්පොට් කරන්නේ ෆයිනෑන්ස් එකට දනුම් දෙනවා. හැම ඩිපාර්ට්මන්ට් එකකටම දනුම් දෙනවා. ඔයාව ටර්මිනේට් කරන්න යන්නේ ඉන්ටර්නල් ඊමේල් යවනවා ඔයාට හොරෙන් ඔයාගේ සැලරි එක හෝල් කරන්න. ප්‍රධාන දේ කරන්නේ ඒක. මොකද ඔයා අදිසියරි ඔයාගේ සල්ලි රිලීස් කරොත් එමේක ලොකු ඉෂුවක් වෙනවා. මොකද එන්ඩ් ඔෆ් ද ඩේ අදිසිය ඔයාගේ මොනවාරි කම්පැනි ලෝන් දාලා තිබ්බොත් හරි මොනවාරි දෙයක් කම්පැනිට අඩු කරගන්න තිබ්බොත් ඒක කරගන්න බැරි වෙන නිසා ප්‍රධානම දේ නොටිෆිකේෂන් එක යවන්න ඔයා ටර්මිනේට් කරන්න තියෙන්නේ කරපු ගමන් මාසේ පඩිය හෝල් කරන්න කියලා ෆයිනෑන්ස් එකට. ඒ නිසා ඔයාගේ පඩිය හම්බ වෙන්නේ නැහැ. ඒකත් ලොකු දෙයක් වෙනවා ඔයාගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මොකද මාසේ අධ්‍යයක් කරන ඔයාට සල්ලි නැති වෙනවා ඇතේ. ඒ නිසා ඔය ගැන හොඳට දැනුවත් වෙන්න ගයිස්. ඔයාගේ ටර්මිනේෂන් නොටිෆිකේෂන් එක ආව ගමන් ඔය හැමදේම කම්පැනිය ඇක්ටිව් වෙලා ඔයාගේ හැම දෙයක්ම කව කරලා ඔයාව කොටු කරනවා එක පොලිසිය කම්පැනි පොලිසියකට. ඊට පස්සේ ඔයාට ක්ලියරන්ස් යන්න ඕන. ඔයාට එදාම ඔයාගේ ටර්මිනේෂන් එක අතර දුන්න ගමන් ඔයා යන්න ඕනේ මේ ඔන් ද ස්පොට් ටර්මිනේෂන් නම් වට කියන්නේ ප්‍රොබේෂන් වලදී ටර්මිනේට් කරොත් එහෙම දැන් දවස් 14 කාල සීමාවක් තියෙනවා. ඒ නිසා ඔයාට පොඩ්ඩක් හරි සහනයක් තියෙනවා. දවස් 14 නෝටිස් පිරියඩ් තියෙනවා. ඒ දවස් 14 ගෙවනවා. මම ඔකට කියන්නේ අවුරුදු දෙකක් තුනක් ඉඳලා ටර්මිනේෂන් එකට ගියොත් එහෙම කම්පැනියෙන් ඔයාගේ හෝම් ප්‍රශ්නයක් වෙනවා ගයිස්. හොඳ කල්පනාවෙන් ඉඳ ඊට පස්සේ ඔයාගේ ක්ලියරන්ස් එක අරගෙන ඔයා යන්න ඕනේ ඩිපාර්ට්මන්ට් එක වටේ. ඩිපාර්ට්මන්ට් වටේ ගිහිල්ලා ඉවරලා HR, ෆයිනෑන්ස් ඊට පස්සේ මාකටිං ඒ හැම ඩිපාර්ට්මන්ට් එකකටම ගිහිල්ලා ඔයාව ඒ කට්ටිය ඔයාව ක්ලියර් කරනවා. ඒ කියන්නේ ඔයාට ලෝන් තියෙනවද, ඔයාගේ පාස්වර්ඩ්, ඔයාගේ මොනවද ඔයාගේ කම්පැනිේ තියෙන, ඔයා කම්පැනි යූස් කරන ප්‍රොපර්ටි හැම එකක්ම ගයිස් අන්ලොක් කරනවා. ඒවා ඔක්කොම ඩිස්කනෙක්ට් කරනවා. ඒ ඔක්කොම ඩිස්කනෙක්ට් කරලා ක්ලියරන්ස් එක සම්පූර්ණ වට පස්සේ තමයි ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එක හදලා ඔයාගේ කැන්සලේෂන් එක අස්සම් කරන්න දීලා කැන්සලේෂන් එක අස්සම් කරලා පස්සේ ගයිස් ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් කොපියත් එක්ක තමයි අස්සම් කරන්න ඕනේ. මොකද කැන්සලේෂන් එක ඉස්සෙල්ලා කරලා ෆයිනල් සෙටල්මන්ට් එක පස්සෙ දෙනොත් ඔයාලට අවශ්‍යයක් වෙනවා කම්පැනිෙන් ඔයාව කැන්සල් කරාට පස්සේ ආයෙ ඔයාට ෆයිනල් සෙටල්මන්ට් එක ගැන අහන්න ඔයාට ලීගල් අයිතියක් නැහැ. ඒ නිසා ගොඩාක් කම්පැනි එහෙම රවට්ටනවා කැන්සලේෂන් එක කරලා අතාරිනවා ෆයිනල් සෙටල්මන්ට් එක ගෙවන්න. එතකොට ඔයාට ලේබර් එකට ගිහලා කම්ප්ලේන්ට් එකක්වත් දාගන්න බෑ. මොකද හේතුව ඔයා කැන්සල් කරලා ඉවරයි කම්පැනි. ඒ නිසා ගොඩක් කම්පැනි ගොඩක් කට්ටිය ආගියු කරන්නේ කැන්සල් කරන්න කලින් ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එකේ සල්ලි ඔයාගේ අතට එන්න ඕනේ. අනිත් එක ගොඩක් ලොකු දෙයක් තමයි. තව විශේෂ දෙයක්, කවදාවත් කිසිම කම්පැනියක් ෆයිනල් සෙටල්මන්ට් එකේ ඔයාගේ අස්සන ගත්තට ෆයිනල් සෙටල්මන්ට් එකේ කොපියක් ඔයා අතට දෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ගොඩක් කම්පැනි එකට්ටිකේ පැත්තෙන් ඒ කට්ටිකේ රහස්‍යභාවය රැකගන්න ඒ ඔක්කොම ගණන්දිනු වාට ඔන් ද ස්පොට් බලලා කැල්කියුලේට් කරලා හරියට බලන්න ඔයා ෆයිනල් සෙටල්මන්ට් එක අස්සම් කරද්දී වාට ටර්මිනේට් කරලා ඉවරලා බලන්න ඔයාගේ හැමදේම තියෙනවද කියලා. ෆයිනල් සෙටල්මන්ට් එක ඔයාගේ ලී බැලන්ස් ඒවට ගෙවලා තියෙනවද, ඔයාගේ ඊයලි ටිකට් දෙනවා නම් ඒවට ගෙවලා තියෙනවද, ඔයා ෆයිනල් සෙටල්මන්ට් එක අස්සම් කරන්න එන්න කියලා වාට නොටිෆිකේෂන් එක එද්දී හරි වාට ඔන් ද ස්පොට් ෆයිනල් සෙටල්මන්ට් එක ඔයාගේ ටර්මිනේෂන් එකේදී අස්සම් කරන්න දුන්නොත් එහෙම ඔයා හොඳට රීඩ් කරලා බලන්න එයා ඒ ෆයිනල් සෙටල්මන්ට් එකේ කැල්කියුලේෂන් එක හරියද. ඔයාට දෙන්න ඕනේ හැම දීමනාගම ඔයගේ ග්‍රැටිවිටි, ඔයගේ දීමනා ඒ ග්‍රැටිවිටි ගැන ඔකට කියන්න. තව වීඩියෝකින් ග්‍රැටිවිටි ගැන කියන්න කාලයක් තව වෙනම කාලයක් යනවා. මේ වීඩියෝ එකේ දිග මන්දි වැඩි වේ ඔකට ඒ ගැන කියන්නේ කිව්වොත් ග්‍රැටිවිටිත් ඔයාගේ හැම ඔයා එම්ප්ලොයි කෙනෙක් වෙලා කම්පැනි එක අවුරුද්දක් කම්ප්ලීට් කරා නම් ග්‍රැටිවිටි ගෙවන්න ඕනේ ගයිස්. ඒ ග්‍රැටිවිටි එක අනිවාර්යෙන් අවුරුද්දට ඔයාගේ බේසික් සැලරි එකත් එක්ක ඒක වෙනස් වෙනවා. ඔයාගේ බේසික් සැලරි අනුව තමයි ග්‍රැටිවිටි කැල්කියුලේෂන් කරන්නේ. ඒක වෙනස් වෙනවා මේ ගෙවන මේ ක්‍රමයේ. බට් ලේබල් එකට අනුව අනිවාර්යෙන් ග්‍රැටිවිටි ගෙවන්න ඕනේ එකම ක්‍රමයකට. ඒක ඔකට්ටි Google කියලා බලන්න, Google කියලා ටයිප් කරලා බලන්න කාර්යයේ සැකයක් තිබ්බොත්
UAE final settlement calculation කියලා. එතකොට ඔයාගේ join in date එකයි ඔයාගේ exit date එකයි දාලා දැම්මට පස්සේ auto calculation එක ඔයාට හදනවා මෙච්චර ගණක් ඔයාට හම්බෙන්න ඕනේ කියලා. ඒක smart වෙලා බලන්න ඔයා simple නිකන් Google කියලා බලන්න. Final settlement calculation in UAE කියලා ගියාම පස්සේ ඔයාට වටිනා වගේ දාන්න ඕනේ වාගේ date of join එකයි exit date එකයි ටික විස්තර ටික fill කරපස්සේ කොච්චරක් ඔයා eligible ද කියලා වටනවා. ඒ ගාන තමයි ඒක ටිකේ වරන ඕනේ. ඒක ඇවිල්ලා UAE ලේබල් එකට අනුව තමයි මේ කැල්කියුලේෂන් එක වාට එන්නේ. ඒක තමයි හරි කැල්කියුලේෂන් එක. ඒක කම්පැනි එක හරියට කරලා තියෙනවද කියලා හරියට බලන්න. තවස්වා අවුරුදු වැටනම් කැලෙන්ඩර් ඩේස් 20යි අවුරුදු 5ට වැටනම් කැලෙන්ඩර් ඩේස් 30යි. ඒ වගේ 21යි. ඒ වගේ තියෙනවා ගයිස් කැල්කියුලේෂන් හරි කැල්කියුලේෂන් මම ඒක පස්සේ වීඩියෝ එක කරන්නම් මේක දිග්ගසන්න ඕනේ මේ වීඩියෝ එක. කොහොම හරි හොඳට බලන්න. ඔයාලට ගෙවලා තියෙනවද වගේ ඒ අවශ්‍ය හැමදේම ඔයාට එලිජිබල් කම්පැනි එක අයින් වෙද්දී ඔයාට හම්බෙන්න ඕනේ හැමදේම ඔයා ගත්තන දේවල් හැමදේම ඔයාගේ පඩිය හැමදේම තියෙනවද බලලා හරියට අස්සම් කරන්න. අස්සම් කරාට පස්සේ මොකද එතන කියලා ආයෙ ඔයාට කිසිම ඇක්ෂන් එකක් ගන්න බෑ. ඒ නිසා අස්සම් කරන්න කලින් හොඳට ඔය දේවල් රීඩ් කරලා ඊට පස්සේ අස්සම් කරන්න. ඒක කළා වගේ ෆයිනල් සෙටල්මන්ට් එක ඔයාගේ අතට ආවම පස්සේ ඔයා රටින් එක්සිට් වෙනවා නම් ඒකට ගියයි ඔයා එක්සිට් වෙන්න අපි ෆයිනල් සෙටල්මන්ට් එක දාන්නම් කියලා බැංක් එකට. ගොඩක් කම්පැනි ජෙනුවින් දානවා. හැබැයි සමහර කම්පැනි එහෙම දැම්මේ නැත්නම් ඔයා රටින් එලිට ගියාට පස්සේ ඔයාට ආයෙ ෆයිට් කරන්න බෑ ඒක. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඔයා රට ඇතුලේ ඉද්දිම ඔයා රටෙන් ඉලට යනවා නම් ඉන් කේස් ඔයා ටර්මිනේට් කරපස්සේ රටෙන් ඉලට යනවා නම් ඔයා බලන්න ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එකේ සල්ලි බැංක් account එකේ වටින කවද්ද වැටලා තියෙන්නේ ඔක්කොම හරියට මැනේජ් කරගන්න නැත්නම් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නවා. මම මේවා කියන්නේ ගයිස් අත්දැකීමෙන්. ගොඩාක් අයට ගොඩාක් ප්‍රශ්න වෙලා තියෙනවා. අනිත් එක ඔයාව ටර්මිනේට් කරපු දවසේ ඉඳලා ඒ රෙස්පෙක්ටිව් ඩේට් එක අතරතුර ඔයාට ෆයිනල් සෙටල්මන්ට් එක දවස් 10ක් නම් දවස් 15ක් නම් ඒ අතරතුර ෆයිනල් සෙටල්මන්ට් එක කැන්සලේෂන් එක ඔයාට හම්බුනේ නැත්නම් ඔයාට පුළුවන් ඔන් ද ස්පොට් කම්ප්ලේන්ට් එකක් දාන්න ලේබෙකින් කතා කරලා ලේබෙකට ඔයා කම්ප්ලේන්ට් කරා කියන්නේ මම කලින් වීඩියෝ එකක් කළා කියලා දිනවා. ගොඩාක් කම්පැනි බයයි ඒකට ටික ට්‍රේඩ් ලයිසන් බ්ලොක් වෙනවා. කම්පැනිට ගොඩාක් ආසා අපාඩු වෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඔයාට මේ අසාධාරණයක් ඔයාගේ ටර්මිනේෂන් එක අදනම් දවස් 10ක් උපරිම දවස් 10කට පස්සේ ඔයාට දුන්නේ නැත්නම් ඔයාගේ ලයබිලිටි ඔයාටක් ගාලා ලේබර් කම්ප්ලේන්ට් එකක් දාන්න හොඳ ස්පොට් ලේබෙකින් කෝල් කරලා ඔයාලට අවශ්‍ය ඒ පහසුකම් සලසලා ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එක අරන් දෙනවා. ඒ නිසා මේවා ගැන දැනගෙන ඉන්න ගයිස් බොහොම වීප් මාර්තිකාවක් මම මේ සරලව කතා කරේ ඔකට ටිප් එක දැනගෙන ඉන්න මේ දේවල් වෙනවා කියලා. මොන හරි ඔකට ප්‍රශ්නක් තියෙනවා නම් ඔකට ටික කම්පැනි හරි ඔකට ටික ෆයිනල් සෙටල්මන්ට් එක ගැන හරි ඔකට ටික ඇතුලේ වෙන ඔපරේෂන් එකේ HR එකේ ඒ කොහේ හරි ප්‍රශ්නක් වෙනවා නම් මට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඇඩ්වයිස් කරන්න මාවද කරන්න ඕනේ කියලා. ගොඩාක් කම්පැනිස් ඔය ෆයිනල් සෙටල්මන්ට් ගෙවන්න යද්දී ටර්මිනේෂන් කරන්න යද්දී මිනිස්සුන්ට එම්ප්ලොයිස්ලට අසාධාරණකම් කරනවා. ඒ නිසා ඔයත් ඒ අසාධාරණකම් වල එක්කෙනෙක් වෙන්න නැතුව හරියට ඒ දේවල් ක්ලියර් කරගෙන යන්න. ඒ වගේම කම්පැනි එක කරද්දී බොහොම කල්පනාවෙන් ඉන්න කම්පැනි ඇතුලේ වෙන දේවල් ගැන ඔයාට ටර්මිනේෂන් එකක් වෙනවා කියලා දැනනොත් එහෙම ඔයාට පාඩුවේ ඉඳලා ඒට අවශ්‍ය වෙන වැඩ පිළිවෙල කරගෙන යන්න ඉස්සරහට ඔයාව සර්වයිව් වෙන්න. මොකද ඔයාට තව ජොබ් එකක් හොයාගන්න ඕනේ. ඒ වගේ ගොඩාක් ස්ට්‍රගල් වෙන්න තියෙනවා ඔයාලට ගයිස්. මොකද මම දන්නවා සමහර මැනේජර්ස්ලා ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා සමහර කම්පැනි වල අවුරුදු 10 15 වැඩ කරලා ඒකට ටර්මිනේට් කරා පස්සේ ගයිස් වෙන ජොබ් එකක් හොයාගන්න බෑ. මාස 5 6 ඉන්නවා ෆැමිලි ෆිටින්. මොකද මේ කට්ටි ෆැමිලිත් එක්ක මේ බේස් වල ඉන්නේ. ඒතර වේදම අඩු වෙන්නේ නැහැ නේ ඔයා ටර්මිනේට් කරා කියලා වේදම එහෙමයි. එතකොට ෆයිනල් සෙටල්මන්ට් එක ඉරවලා ඒක සල්ලි ඉන්නෙත් නැහැ. ඔයා ටෝටලි ලොස් වෙනවා. ලොස් වෙනවා කියන්නේ ඔයාට පිස්සු හැදෙනවා ගයිස්. එහෙම වෙච්ච කට්ටිය මට මැනේජර්ස්ලා මම කලින් කම්පැනි වල වැඩ කරපු තැන් වල මැනේජර්ස්ලා මට කතා කරලා කියනවා please take care of me, please look after me කියලා මැසේජ් දෙනවා. මොකද හේතුව ඒ කට්ටියව ටර්මිනේට් කරලා ඒ කට්ටියට කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ. සල්ලිත් නැහැ. තව ජොබ් එකකට ඇප්ලයි කරන්නත් බෑ. මොකද ඒ කට්ටිය වයස වැඩි. අවුරුදු 40 විතර 40 50 විතර ගිහිල්ලා එතකොට ජොබ් එකට පොඩ්ඩක් සෙකන්ඩ් චාන්ස් එක අඩුයි. ඒ නිසා ගොඩාක් විදියට ඔය ලොකු පොසිෂන් වල මම කියන්නේ එක පොසිෂන් එකත් වෙනස් වෙනවා. අනිත් එක කොච්චර ඔයා වැඩෙක් වුණත් ඔයා කම්පැනි එකට අස්කරට පස්සේ ඔයා නිකන් just a person. ඒ නිසා තව කම්පැනි එකට ගිහිල්ලා ඔයාගේ හැකියාව පෙන්නලා ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නලා හැමදේම පෙන්නන්න ඔයාගේ වෙබ්සයිට් LinkedIn ඒ වගේ දේවල් ඇක්ටිව් තියන් ඉන්න හැම වෙලාවම තව කම්පැනි එකෙන් වීසා එකක් අප්ලයි කරලා යන්න පුළුවන් strong ප්‍රොෆයිල් එකක් හදාගෙන ඉන්න. එතකොට easy තව job එකක් අප්ලයි කරන්න. මම මේවා කිව්වේ guys මේකත් ඇවිල්ලා ඩුබායි වල ගන්න නැති කට්ටිය ගොඩාක් ගන්න නැති දෙයක්. එක පාට දැන් ඔයා ඔක්කොම හරි ජොබ් එක හරි කියලා වැඩ කරන් ඉන්නවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ මොනවා හරි ප්‍රශ්නයකට ඔයාව ටර්මිනේට් කරොත් එහෙම එතනින් පස්සේ කොහමද ජීවිතේ
එන්න ප්‍රශ්නට මුහුණ දෙන්න කියලා. මොකද මේ ලංකාවේ වගේ ගෙවල් වල නිකන් ඉන්න බෑ, ගෙවල් වලට ගෙවන්න ඕනේ අද ජොබ් එක දෙනවා කියලා. ඉතින් පස්සේ වගේ දීම මේ කියන්නේ වියදම් අඩු වෙන්නේ නැහැ නේ, වියදම් තව වැඩි වෙනවා. ඒ නිසා ඒ දේවල් වලට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න. මට මේක හයිලයිට් කරන්න ඕනේ, මොකද ගොඩක් කට්ටිය කනෙක් කරා කියලා මට මැසේජ් කරලා ආනවා. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ගයිස්. මට මම Q&A session එකක් කරන් ඉඳ ඉතින් ඉන්න ගොඩක් අය ප්‍රශ්න අහලා තියෙනවා. මම ඔක්කොටම එකවර උත්තර දෙන්නම් තව වීඩියෝ එකකින් ඒකට. සෝ කොමරි ඩුබායි වල හැම කෙනාම අහන්න අකමැතිම වචනේ තමයි ටර්මිනේෂන්. සෝ ඒක නවදානින් ඉන්න ඔය කට්ටිය හැම වෙලාවෙම වැඩ කරද්දී හරි විදියට කම්පැනි මං කලින් කිව්වාගේ පොලිස් එකට යටත් වැඩ කරන්න. ටර්මිනේෂන් කියන එක බොහොම භයානකයි. කම්පැනි නිරපුවා කියන්නේ ඩුබායි වල ඒක හරි අමාරුයි ඒක රිකවර් වෙන්න. ලංකාවේ නම් දන්නවනේ ඒක ප්‍රශ්නයක් නෑ. වයි නිකතර මෙහෙම නෙවෙයි මේ හැමදාම වකුලේ ගවන්න ඕනේ වගේ ප්‍රශ්න තියෙන නිසා එක මාසයක් දෙකක් ඔයාගේ රෝල ගහ ගන්න බැරුණොත් එහෙම ඊට පස්සේ ඊරොත් ඒ ඊර වෙන එක දිගටම අදන් යන්න වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඔය හැම දෙයකටම රෙඩි වෙලා අතේ සල් ටිකක් තියන් ඉන්න. ඒ සල් ටිකක් තියන් ඉන්න එක කවුන්ට් එකේ සල් ටිකක් වැඩිපුර තියන් ඉන්න එක සෑහෙන ප්‍රයෝජනවත් ඔයගේ අවස්ථාවකට මුණ දෙන්න. එහෙනම් ගයිස් බොහොම ස්තුතියි. තව දෙයක් කියන්න ඕනේ, මම ওই ලෝන් එකක් ගන්න එක ගැන ඔකට වීඩියෝයක් කරා දැන් මාසයක් විතර කලින්. ගොඩක් අය ඒ ගැන මේ මැසේජ් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එක කෙටියෙන් කරේ, ඒ ප්‍රොසෙස් එක කෙටියෙන් කරේ ඔකටිට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගන්න. ඉතින් ගොඩක් අය ඒක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන තියෙනවා. ගොඩක් අයට ගන්න බෑ කියලා මැසේජ් කරලා තියෙනවා. ඔව් ගන්න බෑ ගයිස්. වඩිය 3000ට අඩු අයට ගන්න බෑ. වඩිය 5000ට වැඩියෙන් දැන් මං හිතන්නේ අනිත් බැංක් වලත් 5000ට වැඩිය නම් තමයි බැංකුවේ වාගේ කම්පැනි රෙජිස්ටර්ඩ් වෙලා දිරාම් 3000ට වඩා වා පඩි ගන්නවා නම් DIB ඩුබායි ඉස්ලාමික් බැංකින් වාට ඕන්නේ ගන්න පුළුවන්. එතන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් මට ආපෝ ඕන නම් මම එක්ස්ප්ලেইন කරන්න විනාඩියක් අරගෙන. මොකද ගොඩක් කට්ටිය මේ ගැන ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා ගයිස්. බැංකුවේ වාගේ කම්පැනි රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ දිරාම් 3000ට වැඩියෙන් 5000ට අඩුවෙන් පඩි ගන්න නම් මම කියන DIB එකේ. ඊට පස්සේ ඔයාගේ සැලරි සර්ටිෆිකේට් එක, සැලරි ට්‍රාන්ස්ෆර්ලේට් එක, සැලරි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ DIB එකට. ඊට පස්සේ මාස 3ක් ඔයාගේ සැලරි බැංකුවට ගිහිල්ලා තියෙන්න ඕනේ. DIB බැංක එකේ ඔයාගේ account, ඔයාගේ company registered වෙලා ඒ ඔක්කොම හරිනම් ඔයාගේ රික්වෙස්ට් දුන්නාට පස්සේ බැංක් එකෙන් වෙරිෆිකේෂන් කෝල් එකක් HR එකට දීලා ඔයාගේ සම්පූර්ණ HR එකෙන් ඔයාගේ පඩිය, ඔයාගේ ડોකියුමන්ට් ඒ වමදේම හරිද කියලා වෙරිෆිකේෂන් එක කරගෙන ඔයාට හොරෙන් කම්පැනිේ ෆිසිකල් විසිට් එකක් ඔෆිසෙට ඇවිල්ලා වාගෙන හොයලා බලලා තමයි HR එකෙන් ඒ ඔක්කොම ඩීටේල්ස් අරන් තමයි ලෝන් එක පාස් කරන්නේ. අනිත් එක ෆ්‍රීලෑන්ස් වීසා ඉන්නාට ලෝන් ගන්න බෑ ගයිස්. ගොඩාක් ෆ්‍රීලෑන්ස් වීසා ඉන්න අය අඩුපඩි ගන්න අය දිනම් 3000ක් පඩි ගන්න අය මගෙන් අහලා තිබ්බ ලෝන් එක ගන්න පුළුවන්ද කියලා. පැහැදිලිවම මම ඔකට කියන්නේ ෆ්‍රීලෑන්ස් වීසා ඉන්න අය දිනම් 3000ක් පඩි තියෙන අයට ලෝන් එක ගන්න බෑ. ඔකට ට්‍රයි කරන්න කොහොමරි ඔකට පඩිය වැඩි කරලා අඩුම 3000ක් කරගෙන ඊට පස්සේ 3000ක් කරගත්තත් බෑ. ඒ කම්පැනිය ලිස්ටඩ් වෙලා තියෙන උනේ DIB බැංක් එකේ. අනිත් බැංක් වල ගන්නවා නම් ඒ බැංක් එකේ ප්‍රොසෙස් එක වෙනස් වෙනවා. මං කොට කියන DIB බැංක් එකේ තමයි ඊසෙම දිරම් 3000ක් ගන්න 3000ට වඩා පඩි තියෙන 5000ට වඩා තියෙන අය පඩි තියෙන අය හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් කම්පැනියේ කම්පැනි ජෙනුවින් නම් කම්පැනිව වාඩිලා වැඩ කරනවා නම් ඒ කම්පැනිට හොඳ වෙබ්සයිට් එකක් එම්ප්ලොයිස් 100ට වඩා ඉන්නවා නම් අනිවාර්යෙන් DIB බැංකින් ඒක ගන්න පුළුවන්. මම ගත්ත නිසා කියන්නේ. මම ගොඩක් කටිට ලෝන් එක ප්‍රොසෙස් කරා. මම කිව්වා මේ අවුරුදු මගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 10ට මම ලෝන් 500,000ක් අපේ යාටම ප්‍රොසෙස් කරලා අරන් දීලා තියෙනවා. ගත්ත අය සල්ලි අරගෙන ලංකාවට ගිහිල්ලා තියෙනවා බයි කියලා දුබයි වලට. ඒ වගේ නිසා දැන් ඔන්න ගොඩක් කට්ටිය මම මේක කිව්වට පස්සේ කිව්වා ලංකාවට ලෝන් දෙන්න නවත්තලා තියෙනවා. හේතුව අපේ ලෝන් ගෙවන්න නැතුව අරගෙන පැනලා ගිහිල්ලා. අනිත් එක දිනම් 5000ට යා පඩි ගන්නවා නම් ඒ බැංකුවේ DIB එකේ ලිස්ටඩ් වෙන්න ඕනේ නැහැ කම්පැනි. හැබැයි ওই කම්පැනිය හොඳ ප්‍රොෆයිල් එකක් තියෙන ඕනේ. හොඳ කම්පැනියක් වෙන්න ඕනේ. එම්ප්ලොයිස් 100ට වඩා තියෙන්න ඕනේ. අනිත් බැංක් වල වාරි දිනම් 10000ක් පඩි තිබ්බත් 15000ක් පඩි තිබ්බත් ඔයාගේ කම්පැනි ජෙනුවින් නම් ওই කම්පැනි ලිස්ටඩ් නම් ඒ බැංක් වල හරි ඒ බැංක් වල account එකක් තියෙනවා නම් හරි ওই කම්පැනි strong company එකක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අප්ලයි කරන්න බැංක් එකට ගිහිල්ලා හරි නියෝජිතයෙක් මාර්ගෙන් හරි ඔයාට අනිවාර්යෙන් ඒ ලෝන් එකේ වැඩේ කරගන්න පුළුවන්. මොකද හේතුව ලෝන් දෙන්න බැංක් වලින් බලන් ඉන්නේ ඔයාගේ කම්පැනිේ ප්‍රොෆයිල් එක හොඳ වෙලා ඔයාගේ ක්‍රෙඩිට් හිස්ටෝරි එක හොඳ වෙන්න ඕනේ. ආයෙත් කියන්නේ පොඩි බැංක් වලින් පොඩි account වලට ගන්න බෑ. ඒ තමයි 10500 වෙන අයට 3000ට යා පඩි තියෙන්න ඕනේ. 5000ට එහා පඩි තියෙන්න ඕනේ බැංක් වල register වෙලා නැත්නම්. වෙරිෆිකේෂන් කෝල් දීලා ඒව ඔක්කොම වෙරිෆයි කරගෙන බැංක් එකෙන් හරියට ඇවිල්ලා ඉන්වෙස්ටිගේට් කරලා ඔයාගේ ඔයාගේ ක්‍රෙඩිට් හිස්ටරිය, කම්පැනි හිස්ටරිය ඔක්කොම බලලා තමයි අනුමත කරන්නේ ඔයාගේ ලෝන් එක දෙන්න. ඒ නිසා ආපහු මම ඔයාලට කියන්නේ ෆ්‍රීලෑන්ස් දෙන අයට එහෙම ලෝන් දෙන්නේ නැහැ ගයිස්. ඔයාකට පුළුවන් ෆ්‍රීලෑන්ස් වීසාගේ 5000ක් හරි 10000ක් හරි පඩි දාලා ඔයාට ඇප්ලයි කරන්න. එහෙම account එකක් run කරලා SIM පාරක් සරවි දාලා ඔයාට හැමදේම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වුණාට කම්පැනි එකෙන් ඔයාගේ ලෝන් එක ඇප්රූව් කරද්දී ඇවිල්ලා බලනවා
වාට හොරෙන් ෆිසිකල් ඉනිස්ටිගේෂන්යක් කරනවා වැඩ කරන තැන වා ෆිසිකලි වාඩිලා වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ වැඩ කරන තැන එච්චාර්ගෙන් වාගත් එක වාඩිලා අහනවා වාගේ සැලරිය කීයද, වාගේ පොසිෂන් එක මොකද්ද, මොකද්ද වාගේ ඒ හැමදේම අහලා ෆිසිකලි වෙරිෆිකේෂන් එකක්, ඊට පස්සේ ඕවර් ද ෆෝන් වෙරිෆිකේෂන් එකක්, මේ හැමදේම කරලා තමයි වාගේ ලෝන් එක පාස් කරන්නේ. ඒ නිසා ෆ්‍රීලැන්ස් වෙස ඉන්න අය එහෙම වැඩ කරන්නේ නැණි කොහරි කම්පැනි එක වාඩිලා 8යි 8යි 5. ඒ නිසා එහෙම අය රික්වෙස්ට් කරාට ඒක මේක අප්‍රූව් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් ලංකාවෙ ඉන්න ඔක්කොම ෆ්‍රීලැන්ස් වීසා දාගෙන ආවිල්ලා දිනම් 10,000ක් විතර පඩි දාලි වෙලා පාස්තුරක් සෝපේ පඩි පෙන්නලා මේ ලක්ෂයක් විතර දිනම් ලක්ෂයක් ලක්ෂ 80ක් 85ක් කරන් ලංකාවෙන් පණි ඩුබාලින් පණි ලංකාවට. එහෙම බෑ ගයිස්. මේ බැංකු මාර ස්මාර්ට්. ඒ නිසා ඔයා ගැන, ඔයාගේ කම්පැනි ගැන, ඔයාගේ සර්වේ ගැන හොඳට හොයලා බලලා හැමදේම අප් ටු ඩේට් ඔයා එලිජිබල් නම් තමයි ලෝන් එක පාස් කරන්නේ. ඔන්න මම ආපහු කිව්වා කමෙන්ට් කරන අය හොඳට අහගන්න මේක. ගොඩාක් අය ඉතින් හරියට වීඩියෝ එක බලන්නෙත් නෑ, සම්පූර්ණ වීඩියෝ එකට අහුනම් කම් දෙන්නෙත් නෑ, මේමයි එමයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මම මේ ආපෝ ගැන මතක් කිරීමක් කරේ. එහෙනම් ගයිස් අද මාර්තුකා වෝග හැම දිනටම බොහොම ස්තුතියි. පට්ටි පරසමෙන් ඉන්න කම්පැනි වාව ටර්මිනේට් කරොත් ඔයාලා ලොකු අමාරුවක් ඇති.